ඒකට මූලිකම කාරණේ තමයි ආණ්ඩුවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ ඉදිරි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ ඒ මොහොතේ රටේ තිබෙන මූලික ප්‍රශ්න විසඳා ගනිමින් අනාගතයේ ක්‍රියාත්මක කළ යුතු සහ අනුගමනය කළ යුතු ඒ ක්‍රියාපිරිමිත පිළිබඳව තමන්ගේ කාලසටහන ඉදිරිපත් කරන්න සහ තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. නමුත් අවාසනාවට වගේ මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මම දකින්නේ හරියට මේ කේක් කෙඩියක අයිසින් ටිකක් තවරලා ඉදිරිපත් කළා වගේ. ඇයි? මේ මූලික වැඩසටහන ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියට රටට ඉදිරිපත් කළේ දිගු කාලීන හෝ කෙටි කාලීන හෝ එහෙම නැත්නම් මධ්‍ය කාලීන හෝ ජයගත හැකි වර්තමාන අභියෝග පිළිබඳව නිශ්චිත වැඩසටහනක් නෙවෙයි. හොඳම උදාහරණය තමයි මොකක්ද අපි රට මුහුණ දෙන බරපතලම තත්ත්වය. ඒක තමයි COVID-19 වසංගතයත් එක්ක මුළු රටම ආර්ථික වශයෙන් මහා කඩාගෙන වැටීමකට ලක් වෙලා තිබෙනවා. දෙවනුව අපේ ආදායම් මාර්ග අපිට අහිමි වෙලා තිබෙනවා. නිශ්චිතව අපි සකස් කරන්න තිබෙනවා ඒ COVID-19 වසංගතයත් එක්ක කොහොමද අපි රට ගොඩගන්නේ කියන වැඩපිළිවෙල සහ මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව යම් ආකාරයක වැඩපිළිවෙලක් පිළිබඳ විශ්වාසයක්වත් ආණ්ඩුවට තිබිය යුතුයි. නමුත් අපි රට මුහුණ දෙන මූලික ප්‍රශ්නෙට කිසිදු ආකාරයක විසඳුමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි අපේ කර්මාන්ත ශාලා එහෙම පිටින්ම අක්‍රීය වෙමින් තිබෙනවා. බොහෝ ආයෝජන මම හිතනවා ඉතාමත් දුර්වල මට්ටමක තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමේ බරපතල අභියෝග තිබෙනවා. අපේ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය ඇත්තටම ලක් වෙලා තියෙන අභියෝගය තමයි වෙළඳපළ අභියෝගය. අපේ ප්‍රධානම ගැණුම් කරුවා වන ඇමරිකාව සහ යුරෝපය වෙළඳපළේ කඩාගෙන වැටීමත් එක්ක ඒ සඳහා එල්ලවලා තියෙන බරපතල අභියෝගය. ඒත් එක්ක අපේ සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටලා තිබෙනවා. ඒ යලි නගාසි පෙවි ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්. මොකද ලංකාවේ මූලික ආදායම් මාර්ග කීපය අතර තාමත් සංචාරක ව්‍යාපාරයේ ඉහළින්ම තිබෙන ඒ කර්මාන්තයක් සහ ආදායම් මාර්ගයක්. ඊළඟට ඇත්තටම ඒ නිසාම අපිට අහිමි වෙන රැකියා අවස්ථා මේ ආදී අභියෝග ගණනාවක් අපි අතිරේ තියෙනකොට ඒවා ජය ගන්න ආකාරයක් හෝ ඒවට මුණ දෙන ආකාරයක් පිළිබඳව කිසිදු ආකාරයක වැඩපිළිවෙලක් ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ වෙනුවට මොකක්ද ආණ්ඩුව ඉදිරිපත් කළේ? ඒ වෙනුවට දිගින් දිගටම ආණ්ඩුව පාර්ශ්වයෙන් කතා කරන්නේ සහ පසුගිය කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද එකඟතාවයෙන්නේ 19 වෙනි විවස්ථා සංශෝධනය වහා අහෝසි කිරීම. මම අහනවා 19 වෙනි විවස්ථා සංශෝධනයද මෙරටේ හදිස්සි මූලිකම ජනතා අවශ්‍යතාවය. මොකද ජනතාවගේ අවශ්‍යතාවය 19 විසිකරන එකවත් 20 අලුතෙන් ගේන එකවත් නෙවෙයි. COVID-19 වසංගතයත් එක්ක රට මුහුණ දෙපා තිබෙන ආර්ථික සමාජ අර්බුදයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙලක් පිළිබඳව තමයි ජනතාව අපේක්ෂාවෙන් ඉන්නේ. නමුත් අවාසනාවට වගේ 19 වෙනි විවස්ථා සංශෝධනයේ අහෝසි කිරීම පිළිබඳව ප්‍රතිපත්ති එකඟතාවයක් පසුගිය කැබිනට් මණ්ඩලය අරගෙන තිබෙනවා. දැන් මොකද්ද මේ 19 න් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ? 19 න් මූලික කාරණා කීපයක් තිබුණානේ. එකක් තමයි විධායක ජනාධිපතිවරයෙක් හිටියොත් දෙවරක් තරම් කරලා තිබෙනවා නම් තුන්වෙනි වර තරම් කරන්න බෑ කියන එක. ඒ වගේම විධායක ජනාධිපතිවරයෙක්ගේ කාල සීමාව වසර 5කට වඩා වැඩි නොවිය යුතුයි කියන එක. ඊළඟට ජනාධිපතිවරයෙක් දැරිය යුතු වගකීම සහ යුතුකම් පිළිබඳව ඇමතිවරු පත්කිරීම ආදී පිළිබඳව ඒ විශේෂ නිශ්චිත නිගමනයන් තමයි 19 තිබුණේ. ඒත් එක්කම දුත්ත ප්‍රවැසි භාවයක් තිබෙනවා නම් එවැනි අයට මැතිවරණයට තරම් කරන්න තියෙන අවකාශය අහිමි කිරීම සහ ස්වාධීන කොමිසම් සභා ඇති කරලා මෙරටේ සිවිල් පරිපාලනය ශක්තිමත් කරන්න ගත ක්‍රියාමාර්ග. මේක තමයි 19 තිබුණු මූලික හරය. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ යම්කිසි විදියක ප්‍රතිමූර්තියක් මවාපාන්න සහ ඇති කරන්න ගත්ත යහපත් තීන්දුවක්. හැබැයි පසුගිය කැබිනට් මණ්ඩලය 19 අහෝසි කරන්න තීරණය කරායි කියලා ප්‍රතිපත්තිමය කාරණේ එදිරි දානකොට ඒගොල්ලෝ කියනවා විධායක ජනාධිපතිවරයාගේ කාල සීමාව හෝ තරම් කිරීම පිළිබඳව දෙවරක් කියන සීමාව අහෝසි කරන්නේ නැහැ, ඒක තියාගන්නයි කියලා. එහෙනම් කුමක් සඳහාද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කරන්නේ? අපිට පැහැදිලිව පේන කාරණා දෙකක් තිබෙනවා. එකේ
එකක් තමයි 19 අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය වෙලා තිබෙන්නේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට තරම් කරන්න තියෙන අවකාශය නැවත ලබා ගැනීම සඳහා වුවමනා. ඒ වගේම ස්වාධීන කොමිසම් සභාව හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපැවීම කරන්න තියෙන අවකාශය බලක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම සඳහා රාජ්‍ය සේවය වෘත කරන්න. අපි යන මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාවය. ද්විත්ව පුරවැසියන් තරම් කරන්න ඉඩ ගන්න එක ස්වාධීන කොමිසම් සභාව ටික යලි කඩාකප්පල් කරලා අහිමි කරලා දේශපාලන ඇඟිලි ගැසීම කරන්න ඉඩ දීමද ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේකයි අපි ජනතාව අපේක්ෂා කරන මේ කාරණා පිළිබඳව අහන්න තිබෙන්නේ. එහෙනම් මේක හරියට අර මම දැක්කයි මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනකොට ආණ්ඩුව කියනවා අපි 19 තියෙන සමහර කාරණා තියාගන්නවා. ඒ මොකද්ද? ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 5යි කියන එකයි දෙවරකට වඩා තරම් කරන්න බැහැ කියන එකයි තියාගන්නවා. නමුත් ස්වාධීන කොමිසම් සභාව ටික ද්විත්ව පුරවැසියන්ගේ අර තරම් කිරීමේ තියෙන තහනම ඒවා හිමි කරනවා. එතකොට ඒ ජනතා අභිලාෂයද? අපි අහන ජනතාවගේ බලාපොරොත්තු ඒකද? මේක තියෙන නරකකම තමයි ඇත්තටම මේක කරන්නේ යම් කිසි ආකාරයක එක පුජ්‍යලෙක් හට බලය පවරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකට තමයි මේ අවතීර්ණ වෙන්න හදන්නේ. දෙක ජනාධිපතිවරයා සතුව නැවත මේ සියලු බලතල පවරනවායි කියන්නේ 2015 ජනතාව යම් ජනවරමක් දුන්නා නම් ඒ ජනවරමෙන් පාර්ලිමේන්තුවේ 225න් 224ක්ම අනුමත කරපු මේ 19 වෙනි විවස්ථා සංශෝධනය යලි අක්‍රිය කරලා ජනතාවගේ අභිමතය හා තීන්දුවට පයින් ගැසීමකට මේ උත්සාහ කරන්නේ. මේකෙන් වෙන බරපතල කාරණයක් තමයි මේ රටේ ස්වාධීන විගණන කමිසම් සභාව අහෝසි වීම. ඒ වගේම ප්‍රසම්පාදන, ඒ කියුවේ ප්‍රසම්පාදන කිව්වේ ටෙන්ඩර් පරිපාටිය ආදී ක්‍රියාත්මක කරන කොමිසම් සභාව අහෝසි කිරීම, තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අයිතිය, ඒ තොරතුරු දැනගැනීමට මහජනතාවට දුන්නු විශේෂ අයිතිවාසිකම් සහිත ඒ කාරණා ඉවත් කිරීම, ඒ වගේම පොලිස් රාජ්‍ය සේවා කොමිසම් සභාව අක්‍රිය කිරීම, ඒ වගේම සිවිල් ක්‍රියාකාරීත්වයට අදාළ වන මේ සියලු කාරණා යම් විදිහක රාජ්‍ය බලපෑම් සහ දේශපාලන බලපෑම් වලට යටත් කිරීම තමයි මේ කරමින් ඉන්නේ. අපි අහනවා මේක විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් උල්ලංඝනය කිරීමක්, ඒ වගේම යහපත් ආණ්ඩුවකට කරන බරපතල අභියෝගයක් හැටියට මම දකිනවා. ඉතින් මේක දිහා බලපුවම ආණ්ඩුව පටන් ගත්තෙම රාජ්‍ය තන්ත්‍රයේ දේශපාලනීකරණය කරමින්. ඒ වගේම ආණ්ඩුව පටන් ගත්තෙම තමන්ගේ 3/2 බලය පාවිච්චි කරමින් පවුලක, ඒ වගේම තමන්ගේ දේශපාලන අභිලාෂය වෙනුවෙන් මුළුමනින්ම නීති රීති තමන්ගේ අතට ගනිමින් සහ ගන්න උත්සාහ කරමින් ක්‍රියාකාරීත්වයක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් අපි මේ රටේ මහජනතාවට කියනවා 3/2 බලය පාවිච්චි කරලා ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරන්න, තවත් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා ඉටු කරන්න ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරන වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේදීම තීරණය කළේ 19 වෙනි විවස්ථා සංශෝධනය විසි කරලා දාලා 20 වෙනි සංශෝධනය ගේනවායි කියන එකෙන් අර්ථවත් වන මූලිකම කාරණේ තමයි යලි වතාවක් දේශපාලනීකරණයට ලක්ුණු, ඒ වගේම ජනතාවගේ මූලික අපේක්ෂාවන් හා සිවිල් පුරවැසි අයිතිවාසිකම් යටපත් කරන තීන්දුවකට තමයි ආණ්ඩුව මූලික වශයෙන් එළඹලා තිබෙන්නේ. දෙවනුව තමුණාසල බලන්න අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීම. මේ ගැන විවිධ තර්ක විතර්ක තිබෙනවා. හැබැයි මම මතු කරන්නේ ඒ කාරණේ නෙවෙයි. මම කියන්නේ වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට නිශ්චිතව කිසිදු විෂයක් තබා ගන්නට නොහැකියි. ඒක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව තියෙන කාරණයක්. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරට විතරයි ඇමතිකම් පත් කරන්න පුළුවන්. විෂයන් පත් කරන්න පුළුවන්. ගිය ජනාධිපතිවරයාට විශේෂ අවස්ථාවක් දුන්නා. ඒක තමයි ඔහු මේ පරිවර්තන කාලයේ සිටපු ජනාධිපතිවරයා නිසා ඔහුගේ ඉල්ලීමක් අනුව යම් ආකාරයක විෂයන් කීපයක් නැත්නම් ඇමතිකම් කීපයක් ඔහු සතුව තබා ගැනීමට ව්‍යවස්ථාවෙම ඉඩක් ලබා දීලා තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයත් එක්ක ව්‍යවස්ථාව සක්‍රිය වීම සිදු වුණාම ජනාධිපතිවරයාට කිසිදු විෂයක් ඇමතිකමක් දරන්න බැහැ. දැන් එතුමා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය දරනවායි කියලා තමන්ගේ යටතේම තිබලා තියෙනවා. හැබැයි මට ආරංචි එක ගැසට් කරලා නැහැ. මොකද ගැසට් කරන්න බෑ. ඒක විවස්ථා විරෝධී කටයුත්තක්. ඒක ගැසට් නොකර රටට කියනවා මම තමයි ආරක්ෂක ඇමති කියලා.
ඒක මොනතර මොනතරම් බරපතල වැරද්දක්ද කියලා බලන්න විෂයක් ක්‍රියාත්මක කරන්න අන දෙන්න ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න ගැසට් නිවේදනයකින් නිශ්චිත බලය පවරන්නටම ඕනේ ඒ පවරන්නටෝ ක්‍රියා කරනවා නම් ඒක බලය අයිතු විදියට පරිහරණය කිරීමක් නැත්නම් බලය වැරදි විදියට යොදා ගැනීමක් දැන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සතු කරගෙන ජනාධිපතිවරයා කරන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථාව කඩකිරීමක්. එපමණක් නෙවෙයි ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරගෙන. ඒක ඉතාමත් වැරදි ක්‍රියාවක්. මොකද මේ රටේ හමුදාකරණයක් කරන්න. ඒ වගේම යුදමය පරිපාලනයක් කරන්න නෙවෙයි ජනතාව ඡන්දයෙන් පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරේ ඇමති මණ්ඩලයක් පත් කරන්න. හැබැයි මෙතෙන්දී ඉතිහාසයේ පළවෙනි වතාවට මම හිතන්නේ සුද්ධගේ කාලෙවත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවරුවේ නැහැ. මොකද මේක සිවිල් පාලනයට අදාළ කාරණයක්. ඒතර සිවිල් පාලනයට අදාළ කාරණාවකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිව්වේ ලේක්ඩිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන්, උපදිසාපතිවරුන්, ඒ වගේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒ ස්වදේශ හා රාජ්‍ය පරිපාලනයට අදාළ සියලු අය ආරක්ෂක අමාත්‍යාංශයට පැවරුවයි කියන්නේ වැරදි පණිවිඩයක් රටට දෙනවා. ඒ කිව්වේ හමුදාමය ක්‍රියාන්විතයක් සඳහා මේ ආකාරයෙන් සියලු දේවල් එකට එකතු කරගෙන ක්‍රියාත්මක කිරීම බරපතල වරදක් හැටියට අපි දකිනවා. මොකද අපි හැම විටම සිවිල් පාර්ණේ ශක්තිමත් කිරීම වෙනුවෙන් තමයි රටේ අපි සහ මේ සිවිල් ප්‍රවැසියන් හැම විටම බලාපොරොත්තු වෙන කාරණේ. එතකොට මේ සිවිල් පාර්ණේට පිටින් මේ ආකාරයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රදේශ කටයුතු අමාත්‍යාංශය විතරක් නෙවෙයි තවත් විෂයන් ගණනාවක් මේ ආකාරයටම පවරාගෙන තිබෙනවා. මම හිතනවා මේක සම්පූර්ණයෙන් වැරදි පූර්වාදර්ශයක්. අනාගතයේදී ජනාධිපතිවරයෙක් මම දන්නේ විසිවැනි සංශෝධනයේ කුමන කාරණා සඳහන් වෙනවද කියලා. නමුත් උන් කියන හැටියට නම් විසිවැනි සංශෝධනයේ හරහා ජනාධිපතිවරයාට නැවත වතාවක් පෙර පරිදිම බලය පැවරුණොත් එතනින් එහාටත් ගිහිල්ලා 3-2 බලය පාවිච්චි කරමින් ඒකාධිපති පාලනයක් නැත්නම් තනි පුද්ගලයෙක්ගේ පාලනයකට යෑම හරහා මේ රටේ සිවිල් පාලනයට එල්ලවන බරපතල අභියෝගය ගැන අපි ජනතාව දැනවත් කරන්න කැමති සිවිල් පුරවැසියන්ගෙන් උත් අපි ඉල්ලනවා කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ ඇමති මණ්ඩලයේ පත් කිරීමේදී ඇමතිවරුන් කීප දෙනෙක් සඳහා විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ ඇමතිවරුන් කීප දෙනෙක් සඳහා විෂයන් 150කට අධික ප්‍රමාණයක් පැවරලා තිබෙනවා. ඒකත් මම හිතනවා ඉතාමත් භයානක පූර්වාදර්ශයක් කියලා. මොකද හේතුව තවත් ඇමතිවරු 28ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 39 දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම විෂය භාර ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු. එතකොට මේ රාජ්‍ය ඇමතිවරු 39 දෙනා සහ විෂය භාර කැබිනට් ඇමතිවරු 28ක් සිටියදී ඒ විෂයන් අතරින් විෂයන් 150කට අධික ප්‍රමාණයක් රාජපක්ෂ පවුලේ සමාජිකයන් අතර බෙදා හදා ගැනීම හරහා සිදුවලා තිබෙන්නේ ජනතාව රටක් හැටියට විශ්වාස කරලා බාර දුන්න වගකීම වෙනත් ආකාරයකට යොදා ගැනීමක්. ඒ වගේම මම විශ්වාස කරනවා ඒකත් බලය සහ තමන්ට තිබෙන ඒ විවස්ථාමය අයිතිය වැරදි විදියට පරිහරණය කිරීමක් හැටියට මම දකිනවා. ඒත් එක්කම තමුන්ව දකින්න ඇති දැන් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී නිතර ආණ්ඩුවේ සමාජිකයන් නැත්නම් මන්ත්‍රීවරුන් නැමතුරෙන් කිව්වා මේ විවස්ථා සංශෝධනයක් ගැන නව විවස්ථාවක් ගෙනීම ගැන. එතකොට නව විවස්ථාවක් ගෙනීම ගැන ඒගොල්ලෝ මතු කරන කාරණාව තමයි 3-2 බලයක් එයාට ලැබුණා. ඒ නිසා 3-2 බලය පාවිච්චි කරලා අලුත්ම විවස්ථාවක් අපි රටට ගේනවා. 1978 විවස්ථාව එහෙම පිටින්ම විසි කරලා දාලා අලුත් විවස්ථාවක් ගේනවායි කියලා ඒගොල්ලෝ කියනවා. මේකෙන් අදහස් කරන්නේ පැහැදිලි ලෙසම අපිට පේනවා 1978 විවස්ථාවේ අඩුපාඩුකම් දුර්වලකම් කීප වතාවක් විවස්ථාව සංශෝධනය කරමින් නැති කිරීම හරහා මකලා තිබෙනවා අඩුපාඩු සකස් කරලා තිබෙනවා. තවත් අඩුපාඩු තියෙන්න පුළුවන් වර්තමානයේ ගැලපෙන්නේ. ඒවා වෙනස් කිරීම වෙනුවට නව විවස්ථාවක් පිළිබඳව මේ කතා කිරීම හරහා මේ 3-2 බලය පාවිච්චි කිරීම එයා යොදව ගන්න යන්නේ යම් ආකාරයක තම දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කරන විවස්ථාවක නම් ඒක බරපතල ආකාරයෙන් වැරද්දක් රටට ක්‍රියාත්මක වෙන්න උත්සාහ දරන අවස්ථාවක් හැටියට අපි දකිනවා. මොකද මට මතක් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් වරක් මාධ්‍යවේදියෙක් ඇහුවා 1978 විවස්ථාව වෙනස් කිරීමක් ගැන ඒ කාලේ තිබුණු කතාබහක් පිළිබඳව. චන්දික කුමාරතුංග මහත්මිය උත්සාහ කළා එතුමිය 1994 බලයට පත් වුණාම විවස්ථාව වෙනස් කරන්න. ඒ මොහොතේ තමයි
जेआर जयवर्धन जनाधिपति मागे मे वगे प्रश्न कह मुखाते जेआर जयवर्धन जनाधिपति पदों उत्तर ये तो मैं क्यों हुआ व्यवस्था वो क्या ना दारुआ बेस में कती ला नया हुआ टा कमाक में है भाई दारुआई वातुराई देखा मैं विषय करो एक राठड़ महा अनातुराक सिद्ध बनवाए के ला मटक तीतनो एक हारे के ला मुकद हेतु हुआ मैं मोहते व्यवस्था वन क्या ना नए कता बाहर आके तिबुना फसुई आन हुआ नाम व्यवस्था वन क्या ना कटुन पाद क्या ना नए काकारे साकच्चा वन करा मामा क्या ने ऐ सियलु कारण सलत इल्लत आ रहा है ना खड़मुड़ी यह धन व्यवस्था वक्त में अवश्य नाम राठौर का गैलर पे ना विनाश कले युतु व्यवस्था वक्त अवश्य नाम ये पहली बात है समाज कथिकावा ऐतिहासिक में इतना बदल गया समाज कथिकावा कथकरण ने नेतू देशपाल वो मनावटानु हा फाउले वो मनावटानु या व्यवस्था वक्त निर्माण के लोग अनागते पत्तुन आंधु हो पुतले हम मैं पूरा दर्शन मार्ग ना मैं आकार क्रिया के लोग रटे इधर यहाँ जनता वाली विश्वास या बरपतले से विद्वान माय के लाभ किया न क्या मति ऐसा नव व्यवस्था वक्त दे ना वाला ये व्यवस्था फिर बंदो समाज खतिका वाक्य तकरार नवाश्य है ये वक्त में खता बाहर कर लेती है ना व्यवस्था संपाद तो मंडल वाली सकास कर लेती ना वार्ता बन के नवदान योग करना आवश्यक है एक तक कम अपनी व्यवस्था वाक निर्माण के लिए उत्ते पुरवैसी यहाँ पत्र निश्चर राजपक्ष पावले यहाँ पत्र नवीन भाव अपनी तामत अवदार ने पहले निवास संधान कराने के लिए एक तक कम अपनी आंदोलन इल्ली मार कराने के लिए आंदोलन दें तुने देखे बाले थी बिना दें देने वैन निदाहस पर कर्म के आंदोलन उमड़ावक नहीं आंदोलन में तुने देखे बाले जनता वाला बाद उन्ने पुरवैसियन के जनता वगे यहाँ पर तट क्रियात्मक वेब के न विश्वासी आते එහෙනම් රටක් ජනතාවක් ආරක්ෂා කරන්න ඒ වගේම රටේ ජනතාවගේ ඉදිරි දැක්ම වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඒත් එක්කම මේ වර්තමාන අර්බුදයට මූණ දෙමින් නිදහසට කරුණ නොකියා රට සහ ජනතාව ගොඩ ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න ඒ නිසා ජනතාවගේ මූලික ප්‍රශ්නවලට ආණ්ඩුව වහා උත්තර දිය යුතු තිබෙනවා දැන් කියන්න බෑ අපිට පාර්ලිමේන්තුවේ බලය නැහැ ජනාධිපතිවරයාගේ ක්‍රියාත්මක වීමට බාධා තියෙනවා ඒක කරන්න අපිට අමාරුයි එවන නිදහස කරමු කියන්න බෑ දැන් තිබෙන්නේ ජනතාවට දුන්නු බලය හරියාකාරව පාවිච්චි කිරීම ඉතින් අපි අහනවා ආණ්ඩුවේ ප්‍රශ්නයක් එකක් තමයි තමුනාසර මතක ඇති පසුගිය ජනාධිපතිවරණ වෙලාවේදී MCC ගියුසුම කියලා මහා බිල්ලෙක් මැව්වා ඒකට පැවති ආණ්ඩුව අවසාන කැබිනට් මණ්ඩලයේදී MCC ගියුසුම ක්‍රියාත්මක කිරීමක් පිළිබඳව නැත්නම් එකකතාවයක් ඇති කර ගැනීම පිළිබඳව යම් ආකාරයක ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹුණා. එය කෙටුම්පත සලකා බැලීම සඳහා. නමුත් මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව සහ එවකට පැවති චාන්ඩුවට එරෙහිව දැඩි ලෙස MCC ගියුසුම ක්‍රියාත්මක කරන්න හදනවා. මේ හරහා ඇමරිකාවට රට පාවලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ අසංකල අපිට සීගිරියට යන්න මාලිගාවට යන්න अमेरिकानु तानापति कार्यालय वीसा गन में नवाई वाके कथा कियला जनता विसरा महान बिल्लेक में हुआ अब यहाँ न दें एमसीसी गिउसों पिलिबाद वा आनु इस्ताव रे किया मटे मतलब का विमल वीरवंश दिगिन दिगटा में मैतिवर्ण वेदिका भी पहुँची अवस्था वालत क्यों हुआ एमसीसी गिउसों माहौल से करना तुने देखे बाले देने किया दे हम दया कवश नह किला रख दान मगर असंकर लगते गिउसों माह कहो से करना तुने देखे बाले आपको पार्लिमेंट वाले आपको ने नमक मेक क्यों हुआ මිනිස්සු කල්පනා කරන්න ඇති මට මතකයි අර සීතාරම්භයේ පොළ දැන් මම හිතන්නේ එතුමිය රාජ්‍ය ඇමතිවරේ එතුමා කරපු කතා එතුමිය කරපු කතාවක් මම දැක්ක එතුමිය කිව්වා මේ MCC ගියුසු මහරහා ඇමරිකන් කාලෝ රටට එන්නේ තනකොළ හිටවන්න නෙවෙයි අපේ ගස්කොළන් හෙලිපෙලි කරලා සුද්ධ කරන්න නෙවෙයි අපේ වත්කම් ටික අරගෙන යන්න ඇමරිකාව මේ උත්සාහ කරන්න කියලා එහෙනම් අපි කියනවා මෙය මහා විනාශකාරී එකඟතාවයක් නම් ජනාධිපතිවරයා විසින් වහාම MCC ගියුසුම පිළිබඳ ස්ථාවරය කියන විතරක් නෙවෙයි ඒක ඉරලා විසි කරලා ඔන්න අපි ඇමරිකානු ග්‍රහණයෙන් රට මුදව ගත්තයි කියලා කියන්න තරම් දේශීය රදු මේ සලුපිලි අඳගත්ත මේ නායකයන්ට පුළුවන්කම තියෙනවා මම හිතුවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සතිවාරයේ ආරම්භ කරමින් කරපු මේ කතාවේදී පළවෙනියටම කියයි කියලා අපි මේ ඇමරිකානු සම්බන්ධයක් තියෙන MCC ගියුසුම අහෝසි කරයි කියලා එහෙම කතාවක් අප බලාපොරොත්තු වෙන්නේ කියලා ජනාධිපතිවරයා නේ. නමුත් MCC ගියුසුම පිළිබඳ කිසිදු කතාවක් හෝ දැන් ස්ථාවරයක් නැහැ. පළවෙනි කැබිනට් මණ්ඩලයේදී පවා ඔවුන් සාකච්ඡා කරේ 19 විවස්ථා විසිකරින් පමණයි MCC ගියුසුම පිළිබඳ කිසිවක් සඳහන් කළේ නැහැ. ඒස අපි අහන්නේ ආණ්ඩුවෙන් MCC ගියුසුම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරත්වය වහා කියලා එය මහා භයානක බිල්ලෙක් බවට මැව්වා.
ඒ බිල්ලව විසිකලා දානවාද කියලා කරුණා කරලා කියන්න. දෙවැනි එක දැන් රටේ අලුත් කතා බහක් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි සිංහරාජ වනාන්තරයේ අස්සේ හෝටලයක් ඉදි කරලා තිබෙනවා. ඒ හෝටලයට හමුදාව යොදවමින් පාරක් ඉදි කරනවායි කියලා පරිසර සංවිධාන සහ එහා සම්බන්ධ උනන්දු දක්වන විශාල පිරිසක් දැන් මේ පිළිබඳව විවිධ කතා බහ කරමින් මාධ්‍ය ප්‍රකාශ කරමින් තිබෙනවා. අපි දන්නේ නැහැ මේක කුමක්ද සිදුවෙන්නේ කියලා. නමුත් සිංහරාජ වනාන්තරයේ අස්සේ කවුද මේ හෝටලයක් ඉදි කරලා හෝ ඉදි කරන්න සූදානම් වෙන්නේ? ඒ වගේම කවුද අනුමැතිය දීලා තිබෙන්නේ මෙවැනි හෝටලයක් ඉදි කරන්න, මාර්ගයක් කපන්න කවුද අවසර දීලා තිබෙන්නේ? අපි අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි මේ රජයේ ක්‍රියාවක් නම් මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් සභාවක් හෝ එහෙම නැත්නම් මේ මාර්ගයට මාර්ග සංවර්ධනයට අදාළ ආයතනයක් මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹෙන්න ඕනේ. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට මේ සිංහරාජ වනාන්තරයේ හරහා මේ මාර්ගය ඉදි කරන්නේ හමුදාව යොදවලා. මේක මොනතරම් වැරදි ක්‍රියාදාමයක්ද? හමුදාමය ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කරමින් ජනතාව බිය ගන්නවන්න සහ බලය අවිතු විදිහට පරිහරණය කරන්න මේ උත්සාහ කරන්නේ. ඒසා කරුණා කරලා මේ සම්බන්ධයෙන් වහාම රට ප්‍රකාශ කරන්න නිහඬව ඉඳලා. ඒ වගේම මේ සිදුවෙන සිදුවීම හරහා සිංහරාජය වගේ මේ රටේ වනාන්තර ඓතිහාසික වනාන්තරය නැත්නම් මේක ලෝක උරුමයක් වශයෙන් තිබෙන මෙවැනි වනාන්තර අපි අහිමි කර ගැනීම හරහා අපේ පරිසරයට සිදුවන බරපතල හානිය සුළුපටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන ආණ්ඩුවට කරුණා කරලා මේ ගැන බහා ආණ්ඩුව පිළිතුරක් දෙන්න කියලා. බොහොම ස්තුතියි.